नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। बुद्धुन् सारण माम फलमु दहं सरण माम देवनु यन्वा। संगुन सरण माम देवनु यन्वा। तेरुवान सरणीन बन पावसनवा। पिन्वत ओब सियलु देनाटम तेरुवान सरणाई। वासनावंत गुणगरुक सत्पुरुष सदहवत पिन्वतुनी, अद दवसेत मी हिमिदिरि उदैसन ओब सैम सियलु देनाम हिरु संदहं रस ओस्से विकासने वन जीविते सारत्य कर गन्नत यहपत कर गन्नत देशना करनु लबन ए दहं कारनावन ए दहं चिंतावन सवने करन्नत सूदानमिंग सिटिन अवस्थाव। पिनतुनी බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් දේශනා කරපු ධහමක් නොවේ. උන්වහන්සේ දේශනා කරපු ධහම මෙලව ජයගෙන ක්‍රමානුකූලව පරලොව ජයගන්න උතුම් කාලීන ධහමක්. එදා උන්වහන්සේ දේශනා කරපු දහම එදාට වගේම අදටත් මේ වර්තමාන කාලයටත් ඒ විතරක් නොවේ පින්වතුනි, අතීතයටත් අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනටම අයත්වන එකසේ බලපාන එකසේ ආනිසංස ගෙන දෙන උතුම් ධර්මයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මය සවන්ේ කරලා ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතයේ මෙලව ජීවිතය සූපත් කරගන්නට යහපත් කරගන්නට බලාපොරොත්තු වෙමින් සිටින සෑම දිනාටම වැදගත් වූ වේලාවක් තමයි මේ වේලාව. එනිසා ඔබ සිත පිරිසිදු වෙච්ච මේ උදෑසන මේ දහම් කරුණු තමන්ගේ සිතට අරගෙන ඒව සවන්ේ කරලා ධාරණය කරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න කියන පණිවිඩය ලබා දෙමින් අදත් ඔබට වැදගත් දහම් කරුණු කිහිපයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පිනතුනි, අපි කැමති හැමදෙනාම යහපත් වූ ජීවිතයක් ගත කරන්නට, කරදරකාරී ජීවත් වලින් ඈත් වෙලා, එහෙම නැත්නම් ප්‍රශ්නකාරී දේවල් වලින් ඈත් වෙලා
අපි ඉතාමත් යහපත් සැහැල්ලු ජීවිතයක් ගත කරන්නට අපි හැම දෙනාම කැමති. හැබැයි කල්පනා කරලා බලන්න මේ සමාජයේ ජීවත්වන මිනිසුන් අතර කීයෙන් කී දෙනාද යහපත් සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ? එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය දිහා නැවත හැරිලා බලලා තමන් ගත කරපු ජීවිතයේ තුල ඒ නැවත ආපස්සට හැරිලා බලනකොට පින්නතුනි කීයෙන් කී දෙනාද තමන්ගේ ජීවිතය දිහා නැවත හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ? ගොඩාක් දෙනෙකුගේ ජීවිතය අසාර්ථකයි. නැවත හැරිලා බලනකොට ගොඩාක් සතුටු වෙනවා වෙනුවට අසතුටු වෙන ජීවිත තමයි ගත කරන්නේ. එනිසා මේ අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතය, සංසාරයේ ගොඩාක් පින් කරලා ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතය යහපත්ව සැහැල්ලුව ගත කරන්නට තිබෙනවා නම්, ගත කරනවා නම් මොනතරම් සැනසෙලිදායකද අපේ ජීවිත. අපේ මරණ මංචකයේදී පින්වතුනි අපේ ජීවිතයේ දිහා නැවත හැරිලා බලන්නේ නොව වෙලාවක්. අපි ඒකට කියනවා චුතිසිත කියලා. අපි මොන විදිහට ජීවිතේ ගත කළත්, මහා බල සම්පන්නව ගත කරත්, එහෙම නැත්නම් මධ්‍යස්ථ ජීවිතයක් ගත කරත්, එහෙම නැත්නම් පින්නතුනි දුකී දුප්පත් විදිහට ජීවිතේ ගත කරත්, මොන විදිහට ගත කරත් පින්නතුනි ජීවිතය මේ හැමෝම අන්තිම මොහොතේ නැවත හැරිලා බලන්න වෙනවා තමන්ගේ ජීවිතයේ දියා ආපස්සට. ඒ ආපස්සට හැරිලා බලනකොට ඔබට සතුටු වෙන්න පුළුවන් නම්, අනේ මම යහපත් ජීවිතයක් ගත කළා නේද, අනේ මම කාටවත් කරදරයක් නැතිව, ඒ වගේම තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ටික මනාව තේරුම් අරගෙන ඒ යුතුයකම් ඉෂ්ට කරමින් සමාජයට, ආගම දහමට, එවාගේම තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට මේ හැම දෙනාටම යුතුකම් මිටු කරමින් මම යහපත් සැහැල්ලු දිවිපෙවතක් ගත කළා කියලා ඔබට නැවත හැරිලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනා ජීවිතය. ඒ යහපත් ජීවිතයක්, සැහැල්ලු ජීවිතයක් නැවත හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරුණු කාරණා තමයි ඔබට අපි දේශනා කරන්නේ මේ හිරු සඳහම් රැස් ඔස්සේ. පින්නතුනි අද මම බලාපොරොත්තු වෙන්නේ මේ සැහැල්ලු දිවිපෙවතක් ගත කිරීමට අවශ්‍ය වන වටපිටාව පිළිබඳව ඔබට යම් හෝ අවබෝධයක් ලබා දීමට. ඒ අවබෝධය ලබා දීමට මා බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක් උපයෝගී කරගෙන. අපි මොහතකට මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව දෙස අපි හැරේ බලමු. ඔබ අහලා තියෙනවා මේක හැමෝම දන්න කාරණයක්. නමුත් අපි නැවත ඒ දිහා බැලුවොත් පිනතුනි එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලය ලං වෙනකොට උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මේ පිරිස ගියා පින්නතුනි වනේ ඒ භාවනාවන් සිද්ධ කරන්නට, ඒ ධ්‍යානයන් සිද්ධ කරගන්නට උන්වහන්සේලා වැඩියා. එහෙම වැඩම කරලා පින්නතුනි උන්වහන්සේලා මහා වෘක්ෂ මූලවල සෙනසුන්වල වාඩි වෙලා ඒ භාවනාදී කටයුතුවල නිරත වුණා. මේ වෙලාවේ පින්නතුනි මේ ගස්වලට, මේ මහා වෘක්ෂයන් වලට අධිග්‍රහිත දෙවිදේවතාවුන් වහන්සේලාට ඒ ගස්වල ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා මේ භික්ෂුන් වහන්සේලා භාවනා කරන නිසා. මේ අය මොකද කරන්නේ? තමන්ගේ ධර්මල්ලොත් අරගෙන එයාට මෙහාට යමින් කරදරකාරී ජීවිතයක් ගත කළා.
මේක පින්වතුනි දිගටම කරගෙන යන්න හැකියාවක් ඒ අයට තිබුණේ නැහැ. ඒ නිසා මේ දෙවිදේවතාවුන් වහන්සේලා රැස් වෙලා කතා කළා අපි මොනවද කරන්න ඕන කියලා. ඒ වෙලාවේ තීරණය කරගෙන මේ භික්ෂූන් වහන්සේලා මෙතනින් යවන්නට ඕන නිසා එක එක දේවල් සිද්ධ කළා, භයානක දේවල් සිද්ධ කළා. මේ වෙලාවේ පින්නතුනි මෙතන හිටපු භික්ෂූන් වහන්සේලාට ටික දවසක් යනකොට භාවනා කරන්නට අපහසුවක් ඇති වුණා. එක එක භික්ෂූන් වහන්සේලාට විවිධ කරදර ආවා. නමුත් මේ කිසිම භික්ෂූන් වහන්සේ නමක් තමන්ට වෙච්ච කරදර හිරිහැර තව කෙනෙකුට කියන්නට ගියේ නැහැ. තනි තනියෙන් ඒ සෑම දුකක්ම විඳගෙන භාවනාවේ යෙදුණා. නමුත් කාලයක් යනකොට මේ භික්ෂූන් වහන්සේලා එකිනෙකා දුර්වර්ණ වෙන්න පටන් ගත්තා. ඒ වාගේම සිත එකඟ කරගෙන භාවනාදී කටයුතුවල නිරත වෙන්නට බැරි වුණා මේ දේවතාවුන්ගේ කරදර හිරිහැර නිසා. පිනතුනි ටික කාලයක් යනකොට පස්සේ මේ සියලු ස්වාමීන් වහන්සේලා ගියා තමන්ගේ මහා සංඝ වහන්සේ හම්බෙන්නට, මුණ ගැහෙන්නට, සංඝස්තවරයන් වහන්සේ හම්බෙන්නට. උන්වහන්සේලා ඇහුවා, උන්වහන්සේ අහනවා මේ භික්ෂූන් වහන්සේලාගෙන් ඔබ හොඳට භාවනා කරාද කිසිම කරදරයක් නැතිව කියලා. එහෙම අහනකොට මේ සියලුම ස්වාමීන් වහන්සේලා එකිනෙකා සංගවාගෙන හිටපු ඒ රහස් සියල්ලම කිව්වා. එතනදී පැහැදිලි වුණා මේ සියලුම ස්වාමින් වහන්සේලාට තියෙන එකම ප්‍රශ්නය. එනිසා අපි යමු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට. එහෙම කියලා උන්වහන්සේලා සියලු දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේට සැලකලා මේ කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මොකද්ද සිදුවෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට පැහැදිලි කරන ඔබට ධ්‍යාන ලබා ගන්නට, ඔබට භාවනාදී කටයුතු සිද්ධ කරගන්නට තියෙන හොඳම තැන තමයි මේ ආරණ්‍ය, මේ කැලෑව, මේ වෘක්ෂ මූලයන්. එනිසා වහන්සේලා එතනටම ගිහිල්ලා ඒ භාවනාදී කටයුතු වල නිරත වෙන්න. එහෙම කියලා උන්වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රය උගන්නලා යවනවා. මේ සියලු ස්වාමීන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් එතන් සිට භාවනාවේ කටයුතු වල නිරත වුණා. ඒ වෙලාවේ පින්නතුනි අර වෘක්ෂ මූලයන් වලට අධිග්‍රහිත සියලු දේවතාවුන් වහන්සේලා සතුටටපත්ව උන්වහන්සේලා ආරක්ෂා කරගෙන උන්වහන්සේලාට අප උපස්ථාන කරමින් වැඩ සිටපු බව සඳහන් වෙනවා. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ තුල පින්වතුනි පැහැදිලි වෙන්නේ දේශනා කරන්නේ උසස් බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන අයගේ. ඒ බලාපොරොත්තු සපුරා ගැනීමට නම් ඔවුන් තුල තිබිය යුතු ගුණාංග කිහිපයක් තමයි මේ සූත්‍රය තුල අඩංගු වෙන්නේ. එනිසා ඔබ උසස් බලාපොරොත්තු ඇති කරගෙන ඒ බලාපොරොත්තු සපුරා ගැනීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ තුල අප්‍රමාණ බලාපොරොත්තු ඇති උසස් යහපත් ඒ බලාපොරොත්තු මුදුන්පත් කරගන්නට නම් පින්නතුනි මේ කරණීය මෙත්ත සූත්‍රයේ තුල තියෙන ගුණාංග ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න, ඔබේ ජීවිතයට ඇතුළත් කරගත්තොත් ඔබට පුළුවන් යහපත් ජීවිතයක් ගත කරන්නට, ඔබේ යහපත් බලාපොරොත්තු මුදුන්පත් කරගන්නට. එනිසා මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කළත් මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන මේ ගුණාංග ගිහි පැවිදි දෙපාර්ශයටම, එම නැත්තං සිව්වනක් පිරිසටම, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසටම එකසේ බලපාන කාරණා තමයි මේ සඳහන් වෙන්නේ. එනිසා එක දවසක් වච්චගොත්ත කියන මේ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ධර්මය අනුගමනය කොට ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මය
පිළිපැදීමෙන් මාර්ගඵල අවබෝධ කරගත්ත උපාසකයෙක් ඉන්නවද කියලා. එවිට උන්වහන්සේ දේශනා කරන මේ වච්චගොත්ත පරිබ්භාජකයාට එක්කෙනෙක් නෙවෙයි මේ බුදුදහම තුල දේශනා කරන කාරණාවන් මේ ජීවිතේ සූපත් කරගන්නට දේශනා කරන කරුණු කාරණා එකතු කරගෙන ධර්මයට අනුව ජීවිතේ ගත කරමින් ජීවිතේ සාර්ථක කරගත් මාර්ගඵල අවබෝධ කරගත් උපාසක උපාසිකාවෝ සිය ගණන් බොහෝමයක් ඉන්න බව සඳහන් කළා. එනිසා ඔබ මේ කාරණා එකතු කරගන්න ඔබේ ජීවිතය පසුතැවිලි වෙමින් ඉන්නවනම් ඔබ ඔබට පුළුවන් ඔබේ ජීවිතය යහපත් කරගන්නට. එනිසාද මා බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි මේ කරණීය මෙත්ත සූත්‍රය තුළ අඩංගු වෙන එක් කාරණයක් පිළිබඳව ඔබට පැහැදිලි කර දෙන්නට. ඒ තමයි සැහැල්ලු දිවි පෙවෙත. මා මුලින්ින් සඳහන් කළා සැහැල්ලු දිවි පෙවෙතේ තියෙන වටිනාකම, අපේ ජීවිතය සූපත් කරගන්නට තියෙන හේතුකාරණාවන් අපි පැහැදිලි කළා. එනිසා පින්නතුනි පළවෙනි එක තමයි සැහැල්ලු දිවිපෙවෙතක් ගත කිරීමට අවශ්‍ය නම් අපි ලද දෙයින් සතුටු වෙන්නට ඕන. අද ගොඩක් පින්නතුනි අපි පුරුදු වෙලා නැහැ ලද දෙයින් සතුටු වීම. පමණ දැනගෙන අපි ජීවත් වීම. අද සමාජයේ බලන්න ගොඩාක් මිනිස්සු තමන්ගේ ජීවිතේ අවුල් කරගෙන තියෙන්නේ, තමන්ගේ ජීවිතේ ප්‍රශ්නකාරී බවට ඇදගෙන තියෙන්නේ මේ සැහැල්ලු දිවිපෙවෙතෙන් තොර වෙච්ච තැන. අපි තේරුම් ගන්නට ඕන අපි අනිකා පසුපස යෑම නෙවෙයි තව කෙනෙක් දිහා බලලා, එම නැත්තම් තව කෙනෙක් ඒගේ සැප සම්පත් දිහා බලලා අපිට බැරි අමාරුකම් තියෙද්දිත් අපි ඒ තැනට යෑම නෙවෙයි අපි කළ යුත්තේ. අපිට සුදුසු පරිසරයක, අපිට සුදුසු වටපිටාවක, අපිට සුදුසු ජීවිතයක් අපි ගත කරන්නට ඕන. බලන්න සමහර පවුල්වල තමන්ගේ ස්වාමියා, එහෙම නැත්නම් තමන්ගේ ගෙදර ගේ හිමියා කටයුතු කරන්නේ ඉතාමත්ම අමාරුවෙන් රැකී රක්ෂා කරන්නේ. නමුත් අල්ලපු ගෙදර කෙනා එහෙම නෙවෙයි, හොඳ සල්ලිකාර, එහෙම නැත්නම් මිල මුදල් ගැවසෙන ධනවත් කෙනෙක්. අර දුප්පත් කෙනා, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනා, අර අනිත් කෙනාගේ ජීවිතයේ දිහා බලලා මමත් ඒ විදිහට වෙන්න ඕන, මටත් ඒව අවශ්‍යයි කියලා පින්නතුනි කටයුතු කරන්න ගියොත් එහෙම පුළුවන් ද යහපත් ජීවිතයක්, සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. එනිසා තම තමන් තේරුම් ගන්නට ඕන තමන්ගේ රැකියාව මොකද්ද, තමන් හරිහම්බ කරගන්නේ මොන වගේ විදිහටද, තමන් මාසික උපයන මුදල කොපමණද, ඒ බව තේරුම් අරගෙන ඒ මුදලට අනුව තමන් ගත කරන්නට ඕන ජීවිතයක්. එහෙම ගතකරොත් පින්නතුනි සැහැල්ලු ජීවිතයක් ගතකරොත් ඔබට පුළුවන් යහපත් මෙලව ජීවිතයක් ගත කරන්නට. එහෙම නැත්තම් අපි ණය වෙලා, ඒ වාගේම පොලියට අරගෙන මේ විදිහට දේවල් සිද්ධ කරා මොකද වෙන්නේ, අපේ ජීවිතය සැහැල්ලු වෙනවද නැහැ. නිරන්තරයෙන්ම අර කාරණා පිළිබඳව අපි යොමු වෙනවා. ඊළඟට පින්නතුනි අපි ජීවිතය යහපත් කරගන්නට නම්, සැහැල්ලු කරගන්නට නම් අපි අනිවාර්යෙන් ලද දෙයින් සතුටු වෙන්නට ඕන. අනිත් එක තමයි පින්නතුනි අසීමිත තණ්හාව, තෘෂ්ණාව. මේ අසීමිත තෘෂ්ණාව නිසාත්, තණ්හාව නිසාත් මිනිසෙකුගේ සැහැල්ලු ජීවිතයට බාධා එනවා. පින්නතුනි එහෙම කියපුවම මට පුංචි කතාවක් මතක් වුණා. ඒ කතාවෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙයි අසීමිත තණ්හාව, තෘෂ්ණාව නිසා මිනිස්සු විනාශ වෙන ආකාරය. එක දවසක් එක රටක හිටිය රජතුමෙක්, මේ රජතුමා පින්වතුනි අසීමිත තණ්හාව, ආශාව ඇති රජ කෙනෙක්. මේ රජතුමා අසීමිත තණ්හාව නිසා, ආශාව නිසා මිනිස්සු පෙළමින්, මිනිස්සුන්ට නිසියාකාර යුතුකම් ඉටු නොකරමින්, අයබදු එකතු කර ගනිමින් ජීවිතයක් ගත කළා. එනිසා මිනිස්සුන්ට මේ රජතුමා ගැන මහා කලකිරීමක් ඇති වෙනවා. ටිකෙන් ටික යනකොට රජතුමා එපා වුණා මේ මිනිස්සුන්ට.
මිනිස්සු තේරුම් කරගත්තා, තේරුම් අරගත්ත මේ රජතුමා අසීමිත තණ්හාවකින් යුක්ත කෙනෙක්. එක්තරා මිනිහෙක් පින්නතුනි අපූරු උපක්‍රමයක් යෙදුවා. අසීමිත තණ්හාව නිසා, අසීමිත තෘෂ්ණාව නිසා මේ මිනිස්සයා මොකද කළේ? රජතුමාට පණිවිඩයක් දුන්නා. ගිහිල්ලා ඒ තමයි, රජතුමනි මේ ළඟම තියෙනවා රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ විශාල මිලමුදල් තියෙනවා, භාණ්ඩාගාර ඉතිරිලා පැතිරිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ රටේ රජතුමා දුර්වල කෙනෙක්, පාලනය කරන්න බැරි කෙනෙක්, රට ගෙනියන්න බැරි කෙනෙක්. අනේ රජතුමනි, ඔබට පුළුවන් දේ රාජ්‍ය ගිහිල් අල්ලගන්න. පින්නතුනි මේ වෙලාවේ අර රජතුමා කල්පනා කරනවා, අසීමිත තණ්හාව නිසාම පින්නතුනි කොහොම හරි මම මේ රාජ්‍ය අල්ලගන්නවා කියලා හිතලා පින්නතුනි මොකද කරන්නේ? චතුරංගනීය සේනාව සූදානම් කරන ඒ වෙලාවෙම අර අසීමිත ධනෙට, භාණ්ඩාගාරයේ තියෙන මිලමුදල් වලට තණ්හාව ඇති කරගෙන අර පණිවිඩය දුන්න මිනිසා පින්නතුනි ඒ කාරණේ එලෙස සඳහන් කරලා ඔහු යන්න ගියා. දැන් රජතුමා සේනාව සංවිධානය කළා. දැන් බලාගෙන ඉන්නවා පහුවදා සේනාවට අණ දෙන්න. සේනාවත් බලාගෙන ඉන්නවා රජතුමා අණ දෙනකල්. හැබැයි රජතුමාට එක තැනක් වැරදුනා. කොහෙද රාජ්‍ය තියෙන්නේ කියලා අහගන්න බැරි වුණා. ඒ නිසා අර මිනිස්සයා දැන් එයි එයි කියලා බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. රජතුමාගේ ආසාව සනිකව ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. මේ වෙලාවේ පින්නතුනි රජතුමා මොකද කරන්නේ? තණ්හාව වැඩිකමටම අර පුද්ගලයා එනකල් බලාගෙන ඉඳලා කෝපේ වැඩි වෙලා ක්‍රමක්‍රමයෙන් පින්නතුනි සේනාවත් සමගත් කෝපයක් ඇති කරගත්තා. මේ වෙලාවේ පින්නතුනි අර රජතුමා අසීමිත තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා නහර පුපුරලා ලේ ගලලා පින්නතුනි මරණයට පත්වුණු බව සඳහන් වෙනවා. බලන්න, අසීමිත තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා අර රජතුමාට වෙච්ච දේ. නිසා එහෙම මිනිස්සු ඉන්නවා, අසීමිත තණ්හාවෙන්, තෘෂ්ණාව නිසා ආසාව පසුපස්සේ යමින් මනුස්සකම් තේරුම් ගන්න නැතුව, ආගම දහමට යුතුකම් ඉටු කරන්නේ නැතුව, අපි සාමාන්‍යයෙන් කියන බල්ලෝ මරලා හරි සල්ලි උපයන එහෙම මිනිස්සු ඉන්නවා. එනිසා එහෙම කරමින් අසීමිත තෘෂ්ණාව ඔස්සේ ගිහිල්ලා මිනිස්සු විනාශ වෙනවා. එනිසා බලන්න පින්නතුනි, සාමාන්‍ය ජීවිතයක්, යහපත් ජීවිතයක් ගත කරන්නේ සාමාන්‍ය කෙනෙක්. ඒකට හේතුව තමයි මිලමුදල් තියෙන මහා දානපතියන්ට වඩා දුප්පත් කෙනෙක් පින්නතුනි සුව නින්දක් ගත කරනවා, යහපත් ජීවිතයක් ගත කරනවා. ඒකට හේතුව තමන් හිතන්න දෙයක් නැහැ, එවාගේම රැකගන්න දෙයක් නැහැ. නමුත් අපි අසීමිත තණ්හාව, තෘෂ්ණාව ඔස්සේ ගියොත් අපිට ප්‍රශ්න වැඩි වෙනවා, අපිට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා පින්වතුනි. එනිසා සැහැල්ලු දීපවෙත අපේ ජීවිතයට ඉතාමත් වැදගත්. මෙහිදි සඳහන් කරන්නට ඕන මේ සැහැල්ලු දිවිපෙවත කිව්වම ශිෂ්ට සම්පන්නත්වය ඉක්ම වූ ජීවිතය නෙවෙයි. නිගණ්ඨනාත පුත්ත පින්නතුනි ඇඳුම් නැතුව, ඒවාගේ වස්ත්‍ර නැතුව සැහැල්ලු දිවිපෙවතක් ගත කිරීම අනුමත කළා. නමුත් බුදුදහම එහෙම කරන්නේ නැහැ. අපි අඳින්න පළඳින්නට ඕන, අපි යහපත් විදිහට ජීවිතය ගත කරන්නට ඕන, ශිෂ්ට සම්පන්නව ජීවිතය ගත කරන්නට ඕන. එහෙම ජීවිතයක් ගත කරමින් කාටවත් කරදරයක් නැතිව, කාටවත් හිරිහැර කරන්නේ නැතුව, පින්නතුනි පංච දුස්තරිත කරන්නේ නැතුව අපේ ජීවිතයේ නැවත හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් සැහැල්ලු ජීවිතයක් ගත කිරීම තමයි බුදුදහම අනුමත කරන්නේ පින්නතුනි. එවාගේම එක්තරා දවසක පින්නතුනි දඹදිව කුක්කොටවතී නගරේ රජතුමා මහන ජීවිතයට පුරුදු වෙලා, එහෙම නැත්නම් මේ සියල්ල රට රාජ්‍ය අත්හැරලා එතුමා මහන වෙලා ජීවිතයේ පිළිබඳ නැවත හැරලා බල සතුටු වෙමින් හිටියා. නමුත් භික්ෂුන් වහන්සේලා සමහර අය කල්පනා කරා මේ රජතුමා සතුටු වෙන්නේ තමන්ගේ නැවත අර ජීවිතයේ දිහා, එහෙම නැත්නම් රජ කාලේ හිටපු ජීවිතයේ දිහා හැරිලා එය නැවත අවශ්‍ය වෙලා තමයි මේ රජතුමා මෙහෙම කියවන්නේ, දොඩවන්නේ කියලා පින්නතුනි චෝදනා කළා. නමුත් බුදුරජාන් වහන්සේ ළඟට මේ කාරණේ ගියාට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා, මේ රජතුමා මේ කියවන්නේ ප්‍රීතිමත් ජීවිතයක් යනුවෙන් කියවන්නේ ඒ පෙර ජීවිතය ගැන නෙවෙයි, තමන් මේ ගත කරන
මේ ජීවිතය පිළිබඳව මොනතරම් අර කාර්යබහුල ජීවිතයට වඩා මේ ජීවිතේ මොනතරම් සැපයිද සුඛයිද කියන කාරණේ පිළිබඳව තමයි එරයිතුමා සතුටු වෙන්නේ කියලා පැහැදිලි කළා පින්නතුනි. එනිසා අපි කල්පනා කරන්නට ඕන අසීමිත තණ්හාව ඔස්සේ තෘෂ්ණාව ඔස්සේ ගමන් කරන්නට හොඳ නැහැ. ඒ වගේම තමන් ලද දෙයින් සතුටු වෙන්නට ඕන. අනිත් කෙනා විනාශ කරමින් අනිත් අය පෙළමින් අපේ ජීවිතය අපි ගෙනියන්නට අපි අදිෂ්ඨාන කරගන්නට හොඳ නැහැ. එහෙම කළොත් පින්නතුනි ජීවිතය අසාර්ථකයි. ජීවිතය අසාර්ථක කරගෙන මිනිස්සු අද ගොඩාක් ජීවත් වෙන්නේ බලාන ගියාම එක්කෝ අසීමිත තණ්හාව ඔස්සේ පියමැනපු නිසා. මේවා තේරුම් අරගෙන අපි මේ දේවල් වලින් ඈත් වෙමින් තමන්ගේ ජීවිතයේ යහපත් විදිහට ගත කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. ඔබට පුළුවන් එහෙම ජීවිතය සූපත් කරගන්නට. සා පින්නතුනි අපි මේ අමාරුවෙන් ලබාගත් ජීවිතය යහපත් කරගෙන ආලෝකයෙන් ආලෝකයට යන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ යහපත් ජීවිතයක් ගත කරන්නට මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට නම් අපි හැමදෙනාම සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන්නට අවශ්‍යයි. එසේනම් ඔබට සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන්නට අවශ්‍ය ශක්තිය මානසික ශක්තිය මේ උතුම් දහම් චින්තාව තුළින් ඔබට සැලසේවා ලැබේවා කියන ප්‍රාර්ථනයත් සිදු කරමින් පින්නතුනි අදට ඔබේ නිවසින් අපි සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.